පාසල් අයතුම් කරුවන් 387648 දෙනෙක්, පෞද්ගලික අයතුම් කරුවන් 65331ක්, සමස්ත වශයෙන් 452979 දෙනෙක් විභාගය සඳහා අයතුම් පත්‍ර යොමු කරලා තිබෙනවා. විභාග මධ්‍යස්ථාන 3527ක් ස්ථාපනය කරලා තිබෙනවා මුළු දිවයිනම ආවරණය වෙන පරිදි. උතුරු ප්‍රදේශයේ දිවයින ආශ්‍රිතව විභාග මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඒ රැඳවියන් සඳහා වැලිකඩ බන්ධනාගාරයේ අපි විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කරනවා. අපේක්ෂා රෝහලේ නේවාසික උපතිකාර ලබා ගන්නා රෝගීන් සඳහා විභාග මධ්‍යස්ථානයක් ස්ථාපනය කරලා තියෙනවා. විභාග කාලය තුළ යම්කිසි ආපදා තත්ත්වයක් රටේ ඇති වුණොත් ඒ සියලුම අපේක්ෂකයන්ට ගැටලුවකින් තොරව තමාගේ විභාග මධ්‍යස්ථානයට ප්‍රවේශ වීමට හෝ වෙනත් විභාග මධ්‍යස්ථානයකදී විභාගයට පෙනී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. අද මධ්‍යම රාත්‍රී 12ට අවසන් කරන්න නීතියක් පනවලා තියෙනවා මේ විභාගයේ ඉලක්ක කරගෙන පවත්වන උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ අනුමාන ප්‍රශ්න පත්‍ර සකස් කරලා බෙදා හැරීම, මේවා මුද්‍රණය කිරීම, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් මේවා ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වෙනවා. මේ නීතිය නොසලකා යම් කිසි කෙනෙක් යම් ආයතනයක් කටයුතු කරොත් ඒ අයට එරෙහිව රටේ පවතින නීති අනුව ඒකම විභාග පනත අනුව අපි කටයුතු කරන්න ඒ සියලු අංශ දැනුවත් කරලා තියෙනවා. තාමත් සංශෝධන අවශ්‍යයි ඉන්නවා නම් විභාගයට යෑමට පෙර විභාග දෙපාර්තමේන්තුවට පැමිණලා ඒ සංශෝධන ඇති සකස් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ අනුව මේ ප්‍රවේශ පත්‍රයේ තමන්ගේ අත්සන සහතික කරගෙන යන්නට ඕනේ. එහෙම නැත්නම් ඒක වළංගු ප්‍රවේශ පත්‍රයක් වෙන්නේ නැහැ. විභාග මධ්‍යස්ථානට යද්දී ඒ අත්‍යවශ්‍ය දේවල් පමණක් රැගෙන යන්න, කිසිම හේතුවක් නිසා ජංගම දුරකථනයක් ඒ සමානව පාවිච්චි කර හැකි වෙනත් දෙයක් ස්මාර්ට් වර්ගයේ අතුරුලෝසු පැළඳගෙන යෑම තහනම් ළඟ තබා ගැනීමම වරදක්. වංචනික ක්‍රියාව වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර අපි අරන් තියෙනවා.